මහබැංකුවේ අධිපතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවලා එතුමා දකුණාකාරයට රට යා යුතු ඉදිරි ආර්ථික ගමන පිළිබඳව ඉතාමත්ම වැදගත් විශ්ලේෂණයක් කරා. හැබැයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට ඒ ලබා දුණු අවස්ථාවේ ඇත්තටම අපේ මහබැංකුව අධිපතිතුමාට චෝදනා මුකෙන් මන්ත්‍රීවරයෙක් යොදවලා මෙයා ද්විත්ව පුරවැසියෙක් මෙයා අරකයි මෙයා මේකයි එක එක චෝදනා මෙහෙම ගියොත් නම් රටට හරියන්නේ නැහැ. ඒ චෝදනා එල්ල කිරීමට ප්‍රථමයෙන් ඒවා ඉතිහාසය පිළිබඳව දැනගෙන තින්නත් ඕනේ. දැන් සමහරව එහෙම නොදැන කතා කරන අවස්ථා තියෙනවා. නමුත් මම හිතන්නේ අපි කවුරුත් අද රට වැටිත් වෙන තත්වෙන් ඉහළට එන නම් ආර්ථික විද්‍යානුකූලව විද්වතුන්ගේ සහය මහජන නියෝජිතින්ගේ සහය සියලු පාර්ශවවල සහය ලබාගෙන යමේ අරමුණින් තමයි ලබන සතිය වෙනකොට ගරු කතානායකතුමනි වේසන්ස් මීන්ස් SOEs පිළිබඳව රිස්ට්‍රක්චරින් පිළිබඳව බැන් බැංකින් සෙක්ටර් මේ තුන පිළිබඳවත් ෆයිනන්ස් කමිටි එක වගේ කමිටි එකක් ආරම්භ කරන්න මම බාබගේ අධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට එන ගමන ඉස් ඉට් වර්ත් වයිල් මේක අවශ්‍යද මොකද මේකේ ඉන්න මන්ත්‍රීවරුගේ දැනුම ගැන අපිට අවතක්සේරුවක් තියෙනවා කියලා කතු වැකි තිබ්බා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමයි දා බුලාසනේ හිටියේ. ඔබතුමයික පාලනය කරන්න තිබ්බනේ. දැන් එදා අපි දැක්ක මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රසන්ටේෂන් එකේ මාස ගාණක් තිස්සේ තිබිලා තියෙන ඩොලර් මිලියන 20යි 25යි 30යි වාගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. 1900ක් තියෙනවා කිව්වා මේ පාර්ලිමේන්තුවයි මේ රටයි සම්පූර්ණයෙන්ම නොමගැරියා. ඒකයි උනේ. අපි කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැ. සබ්‍රිම ඇමතුමා ඉන්න නිසා එදා සඳුදා එදා සමුද සබ්‍රිය අමතුමා මට කතා කරා මම හිතන්නේ 8ට විතර 8ට විතර කතා කරලා කිව්වා හර්ෂ අපිට මේ ලොකු ගාණක් ගෙවන්න තියෙනවා බලන්න අතේ සල්ලි නෑනේ මම කිව්වා සබ්‍රිය අමතුමාට මතක ඇති අපි සමගි ජන බලවේගයේ අපිත් උදව් කරන්නම් කිව්වා අපි කිව්වා අපි හරි ඉන්දියාවට හරි කතා කරන්නම් කියලා හරි ඒ අපි විවෘතව එතුමා ඇහුවේ දැන් මේ ව්‍යාපාරයක් කරගෙන යනවා මේ ඔක්කොම එකතු වෙලා මේ රට බංකොලොත් කරන්න මේ සබ්‍රි මේ නන්දලාල් වීර සිංහ එකතු වෙලා වැඩක් කරගෙන මොකද්ද මේ කතාව මාර්තු 31 වෙනිදා හිටපු ජනාධිපතිතුමාගේ නිවස වටලනකොට පැය 9 දක්වා විදුලිය කපන තත්ත්වයකට වර්ධනය වෙලා තිබුණා පෙට්‍රල් ඩීසල් තිබුණේ නැහැ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තිබුණේ නැහැ හැමතැනම ගෑස් පෝලින් තිබුණා පෝර තිබුණේ නැහැ මුදල් අමාත්‍යංශය බාර ගන්න කවුරුත් හිටියේ නැහැ දෙනාය ගන්නෙ නෑ 8 වෙනිදා 9 වෙනිදා මං නැවත බාරගත්තා මොකද IMF එකත් එක්ක සාකච්ඡා කරන ගිතාමත්ම වැදගත් හින්දා මූල්‍ය උපදේශකවරු පත් කරන්න තීරණය කළා නීති උපදේශකවරු පත් කරන්න තීරණය කළා මේ වෙලාවේදී අපි කියන්නට ඕන ණය ගෙවන එක ඉතාමත්ම වැදගත් නමුත් ඔබතුමාගේ පවුලේ දරුවෝ කන්නේ නැතුව ගෙවල් වල ඉන්නවනම් බෙහෙත් නැතුව රෝහල් වල ගත වෙලා ඉන්නවනම් හෙට දවසේ ප්‍රවාහනය කරගන්න බැරි නම් තමන්ගේ මුළු මුදලම එකතු කරලා ගිහිල්ලා ණය ගෙවනවද දරුවන්ට කන්න දෙනවද කියන තීරණය අපිට ගන්න සිද්ධ වුණා ඒක වරදක් තියෙනවනම් අපි පැනලා දුවන්නේ නැහැ මම එතකොට හිටපු මුදල් අමතිතුමා අපි තීරණය කරන්නේ නැහැ තිබුණු සල්ලි නොගෙව ඉන්න සල්ලි නෑ ගෙවන්න දැන් මම ඒ වගකීම බාර ගන්නවා මම ඒ තීරණය සියලු එකනත් එක්ක සාකච්ඡා කරලා ගත්තා නන්දලාල් වීරසිංහ මහත්මයා ඒ තීරණය මට අවශ්‍ය උපදෙස් දුන්නා නමුත් කාට හරි ඔහුවයිවත් කරන්නට ඕන නම් මම පැත්තකට යන්නම් එතුමාව තියාගන්නම් එතුමා ගත්ත තීන්දුව තීරණ වලින් අද ජනතාවට මේ රටේ ප්‍රතිලාභ ලැබෙනවායි කියන එක මම බය නැතුව කියනවා මම බය නැතුව කියනවා බොරුවට මිනිස්සු පස්සේ යන්න එපා ඒක අසාධාරණයි ඒ හින්දා මම හිතනවා ඉස්සරහට අපිට යනකොට අපිට රෙමිටන්ස් ටික ලැබෙනකොට අපිට IMF එකේ පළවෙනි ඩ්‍රෝ එක ලැබෙනකොට අපිට ADB එකෙන් පළවෙනි ඩ්‍රෝ එක ලැබෙනකොට මම විශ්වාස කරනවා රුපියල් 300කට විතර අඩු කරලා උද්දමනය පාලනය කර ගැනීම සඳහා ලොකු හැකියාවක් තියෙනවා කියල කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාර් තුංග මහතා ප්‍රකාශ කළේ මුදල් බලයේ හිමි පාර්ලිමේන්තුවට නොදන්වා ණය වාරික ගෙවීම නතර කිරීම සුදුසුද යන්න ප්‍රශ්න කිරීමේ අයිතිය මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි බවයි. අපි ප්‍රශ්න කරේ ඒ අවස්ථාවේදී ගත යුතුව තිබුණු සුදුසුම ක්‍රියාමාර්ගය එකද නැත්නම් ගෙවිය යුතු ණය පොලි ගෙවන ගමන් තවදුරටත් වැඩි වැඩියෙන් ණය වීමෙන් වැළකීලා ආනයන සීමාවල් පනවගෙන පරිභෝජනයේ සීමාවල් ඇති කරගෙන මීට වඩා ප්‍රශස්ත ආකාරයකට අපිට කටයුතු කරන්න තිබුණේ නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපි එතුමාගෙන් ඇහුවේ.
අපිට දැනගන්න තියෙන ආකාරයට සබ්‍රියමතුමා ඒ සඳහා කැබිනට් නුමැතිය ලබා ගන්නෙත් මේ ප්‍රකාශය සිදු කරයින් පස්සේ. ඒ නිසායි අපි ප්‍රශ්න කරේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව කටයුතු කරන්න තිබුණේ නැද්ද කියන කාරණේ. ඉතින් මහ බැංකුව අධිපතිතුමා ඒ අවස්ථාවේදී නම් කරපු ප්‍රකාශය ගැන අපි කනගාටුවට පත් වෙනවා. මොකද එතුමා කිව්වේ යම්කිසි වියදමක් අනුමත කිරීම තමයි පාර්ලිමේන්තුවෙන් කළ යුත්තේ. වියදමක් නොකර සිටීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නැහැ කියලා.